Genussvoll. සන්දයක් වා හැමෝටම නිරෝගී සම්පත උදා වේවා මේ දවස්වල ඉතින් නිරෝගී සම්පත ලැබේවා උදා වේවා කියන එක මේ සෑහෙන වටින වචනයක් රයිට් මේ දවස්වල ඉතින් මේ ප්‍රශ්න තියෙනවා නේ සමහර කියනවා මේ මම කරන්නද අප්පා මේ සමාජෙත් එක්ක බෑ සමාජය අපිව වෙනස් කරනවා කියලා නෑ සමාජයට ඒ තමන් වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ කොන්දපණ නැති මිනිස් මෝඩ මිනිස්සු මං කියන්නේ සමාජයකට පුළුවන් දන්නේ ඔයා වෙනස් කරන්න ඔයාට තමයි පුළුවන් වෙන්නේ සමාජය වෙනස් කරන්න පුළුවන් වැඩ කරන්න හොඳ වැඩ මේ දවස්වලදී මහන්සියලා වැඩ කරන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා මහන්සියලා වැඩ කරලා පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න මේ සල්ලි හම්බ කරන්න කිව්වම මතක් වුණේ මේ සල්ලි හම්බ කරන්න කියලා මේ මනුස්සකම පැත්තකට දාලා සල්ලි හම්බ කරන්න ලෑස්ති වෙන්න එපා මනුස්සකම රැකගෙන සල්ලි හම්බ කරන්න එතකොට ජීවිතේ බොහොම සතුටෙන් ගෙවන්න පුළුවන්. ඒ වගේම අනිත් අය දිහා බලන්න. එයාලට උදව් කරන්න. මිනිස්සු හැමෝම අමාරුවෙන් ඉන්නේ. අපි හැමෝම මේ එකම ගිලෙන නැමේ මිනිස්සු. ගිලෙන නැව කිව්වහම මට මතක් වුණේ ටයිටැනික්. ටයිටැනික් නැව ගිලෙන වෙලාවෙත් ඒ ඉඳපු සංගීත කණ්ඩායම සංගීතය සැපයුවා. ඇයි? අන්තිම මොහොතේ අර මිනිස්සුන්ව සතුටෙන් තියන්න. මත් ඔයාලා ගෙදරට ඇවිල්ලා මේ කරන්නේ එක. ඔයාලා හැමෝම ඉන්නේ ප්‍රශ්නවල. දැන් ඇවිල්ලා ඔයාලව සතුටින් තියන තමයි හැමදේම කරන්නේ. සතියක් පුරාවට මහන්සි වෙන නෝනලා මාතුරු ඒ වගේම දවස් 30ම දරුවෝ එක්ක ඔට්ටු වෙන අම්මලා තාත්තලා ඒ වගේම තමන්ගේ දරුවන්ගේ දරුවෝ මුණ පුරාලා බලා ගන්න ආච්චිලා සීයලා සතුටින් තියන්න ඔයාලගේ හිතට අස්වැසිල්ලක් සිකුරාදරයටවත් ලබා දෙන්න තමයි මේ හැමදේම කරන්නේ. එහෙනම් රැඳෙන්න මේ හැපනින් ෆ්‍රයිඩේ පෙපමින් ප්‍රෝග්‍රෑම් එක. අර හැමෝම ආසාවෙන් බලන ටික දෙනෙක් බැන බැන ඒත් බලන හැපනින් ෆ්‍රයිඩේ පෙපමින් ප්‍රෝග්‍රෑම් එක හවුස්ෆුල්. නෑවිල්ලම ඉන්න බෑ මේ. ඉතින් මම ඔයාගේ නේබන යනේ. හරි හරි දැන් මේ මොකද මේ ආවේ? මගේ පෙට්ටිය එනවා. ඒ පෙට්ටිය නැතුව දෙන්න මේ. කොහෙද ඔයාගේ පෙට්ටිය? ගමේ. ඔයාගේ පෙට්ටිය ගමේ තියලා දාවේ. ඇයියනේ මම මෙහෙ ආවේ හදිස්සි එන්නේ. මට ඕනම කරන බඩු ටික මම ගෙදර තියලා ආවේ. දැන් අපේ තාත්තා ඒ බඩු ටික ඔක්කොම පෙට්ටියකට දාලා කෝච්චියට දාලා. දැන් ඒක එනවා. මේ අංජලි මේ කෝච්චියට බඩු පෙට්ටියක් දාපුවම ඒගොල්ලෝ මේ ගෙනල්ලා ගෙදරට දෙන්නේ නැහැ. අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ඒ බඩු පෙට්ටිය ගන්න ඕනේ. ඒ වාඩනේ. නේද අනිත් එක අඩුම ගානේ දැන් ඔන්න අපේ මේ ගෙවල්ලංගෙන් කොහම රේල් පාරක් අද්ද යනනම් අඩුම ගානේ පෙට්ටිය වීසි කරගෙන හරියයි. ඕ බඩු ටික කැඩේනේ අනේ එහෙම වීසි කරොත් එහෙම. ඔයාට යන්නේ ස්ටේෂන් එකට ගිහින් ගන්න වෙන්නේ මට එහෙම නැහැ. ඒ කොහමද? මෙහෙමයි. දැන් මගේ බඩු ටික ඔක්කොම තාත්තා බොක්ස් එකට දාලා මෙහෙ ඇඩ්‍රස් එක ලියලා තියෙනවා. ඊට පස්සේ මම කරගින ෆොටෝ එකක් ඒක ඉස්සරහ අලවලා. ඉතින් මම දන්නව ඉස්සරු අය මගේ ෆොටෝ එක දකින්න ඕන කෙනෙක් මගේ බොක්ස් එක ගෙදරටම ගෙනල්ලා. ආයිතාගෙන ඉන්නේ ඔයා දකින්න ඕන කෙනෙක් ඔයාගේ ෆොටෝ එක දකින්න ඕන කෙනෙක් ඔයා හොයාගෙන ගෙදරට එනවා කියලා. මැනික් ගලක් ළඟ තිබිලා කකුලේ වැදුනොත් කනට පේන්නේ නැහනේ අනේ. මැනික් ගලක් නෙමෙයි නිකං ගලක් හරි කකුලේ වැදුනොත් වැඳලා ඇදලා ගන්න කට්ටිය අපි ඔයා වෙන මම ගැන දන්නේ නැහැ. වැඩක් නැහැ. ඒුණට ඔයා නැඩුවේවත් නැහෙනි. මට අද ජොලි මගේ බොක්ස් එකේ නේ ඉන්නා. හරි හරි මේ මම දැන් යන්නම්. පෙට්ටිය මෙහෙට ආවත් ඔයා හෙට එවන්න. මං යනවා. අද මගේ ගෙදරට එනවා. බොහොම රසවත් බොහොම ආදරණීය ඔයාලව සතුටෙන් තියන්න පුළුවන් ආදරණීය කලාකරුවෝ කීප දෙනෙක්. එහෙනම් රැඳෙන්න මේ හැපනින් ෆ්‍රයිඩේ පෙපමින් ප්‍රෝග්‍රෑම් එක හවුස් ෆුල්.
ඇයිත් මම ඔයාලට කියවන්න අද මගේ ගෙදරට එනවා ඔයාලා ආදරය කරන ඔයාලා සතුටෙන් තියන්න පුළුවන් කලාකරු කියලා මුලින්ම ගේන්න යන්නේ මේ පැත්තෙන් මගේ හොඳ යාළුවෝ තුන්දෙනෙක් මේ දෙන්නේ මේ දෙන්නේ කිනා මේ දෙන්නේ යන්නේ දෙන්නම එකට ආයි කොහොඹ ගහට කරවිල වල ගියා වගේ අනිත් එක්කෙනා හිරු එක බී කරපු අති දක්ෂෙක් මේ ජනයි ප්‍රියයි සමග මංගල ඩෙනෙක්ස් රත්නායක රංග ජයකුඩු සමග මංගල ඩෙනෙක්ස් මේ මං අවංකව කියන්නේ ඔටුවක වාඩිනවමයි එක පෙරේ. නිකම් වේදිකාවක. ඒ වගේ වාඩිනවමයි අපිට. ඇයි මේ ඉතින් අපි දෙන්නනේ වාඩි වෙන්නේ. ඊයේ අපි රිහර්සල් එකක් කරලා ඉන්නේ. අපි පොඩියෝ. අපි දෙන්න රිහර්සල් එකක් කරා. යා අපි නේද? මම ආවේ. අපි රිහර්සල් කරලා ඉන්නේ වැඩසටහන. ඔයාලා තුන් දෙනා ඔහම ඉන්න. මං කියනවා අපි ජෙස්ට් මෙතන ඕනේ එලියක් ඕනනේ මෙතෙන්ට. අනිවාර්යෙන්. නේ පහන තියන තෙල් නෑ වගේ නිකන්. ඔව් ඒක හන්දක්. එලියක් ගේන්නේ යන්නේ. ආදරය කරන සම්මානීය දක්ෂ රංගන ශිල්පියෝ දෙන්නෙක් දෙපැත්තෙන් එන්නේ මේ සේමි නිද්ද මල්කොඩ සමග ෆානි රෝෂිනි වාඩි එළිය පේනවද? මේක තමයි මම මේ ගලවනවා කියලා ඉස්සර ආවම. වැස්ස වගේ. ඔව් දැන් කොහේ එළිය? මංගල පේනවද? මට පේනවා. පේනවනේ. කොහොමද ඇක්කේ සිම්නි ඇක්කේ? හොඳින් ඉන්නවා. නිදහසේ ඉන්නවා. හලෝ මැඩම්. හලෝ. කොහොමද? හොඳයි. ගොඩක් හොඳින් ඉන්නවා. ඔයා රස්සාවත් කරගෙන කලාකටුත් කරගෙන. ඔව්. මෙහෙ ඩබිනුත් කරගෙන. හා වේදිකා නාට්‍යවලත් මේ දවස්වල ඇඩ් කරනවා. මේ දෙන්නගේ වැඩ මන් දන්න. මේ දෙන්න වැඩ ගොඩක් අපි සම්බන්ධ වෙනවා. අපි මේ දෙන්න එක්ක හදා මංගල මේ ආයි ෂෝස් ස්ටාර්ට් වුණා නේද? දැන් හොඳයි. ඔව් දැන් වැඩ ටිකක් වැඩිපුර තියෙනවා. හිතා නිද වෙනකොට මොනවද වෙද්දන්නේ පොඩි බයකුත් තියෙනවා යන විදිහට. වැඩ වැඩි වෙලා තින්නේ ඒකයි. මේ අක්කේ ශ්‍රේමියක් දැන් මම දැන් මේ දෙන්න මගේ හොඳ යාළුවෝ. චමල් කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඉඳලා යාළුවෙක්. විශේෂයෙන්ම කියනවා වැඩසටහන පටන් ගන්නවා මම රංගන ශිල්පියෙක් විදිහට මේ ගමන පටන් ගන්න කාලේ චමල් සහ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මට සෑහෙන අර අර හිටගෙන ඉන්න කාලේ මේ චරිත අරන් දෙන්න ගොඩක් මහන්සිච්ච සහෝදරේ කාදිරයාට මං කොහේ හරි තැනක ඉන්නවනම් චමල්ට ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම අයිති වෙන්න ඕනේ. අර සෙනග ගොඩේ හිටගෙන ඉඳලා අර දෙබසක් එහෙම කියනකොට මේ මූට රඟපාන්න පුළුවන් කියලා මට ගොඩාක් උදව් කරපු සහෝදරිය තමයි චමල් කියන්නේ. ගමේ කමට නෙමෙයි කරේ මේ එයා හැකියාව දින හැමෝටම එහෙම උදව් කරා. සහ මේ හොඳ ඒඩි කෙනේ නේ. ඔව්. කරුවල ගෙදර සෙන්ජර්. ඔව් සුදත් රෝණ මහත්තයත් එක වැඩට මම ඇසිස් කරලා. ඔව්. මෙයා ගොඩක් ඉන්නේ කරවල ගෙවල් වල තමයි. හරිද? එළිය තියෙන ගෙවල් ගියත් කරවල කරගෙන තමයි ආයෙත් ආස. කරවල ගෙවල් නේද ගල් ගන්නවා. හැබැයි අද එළිය තියෙන ගෙදරකට ඇවිල්ලා තියෙනවා. අද ඇවිල්ලා තියෙනවා. ගෙදරනේ. නෑ අද එළිය ආවනේ ඉතින්. එළි දෙකක්. මේ අනිත් එක මේ මම කියන්න ගියක් දැන් මේ මෙච්චර යාළුවෝ එකට ඉන්නවා. අවුලක්ද දන්නේ නැහැ ඉතින් බැනලා කමෙන්ට්ස් දැම්මත් කමන්නේ. උඹලා දෙන්නම මචං ඔච්චර ඉඳලා මම අවංකවම කියන්නේ ජනයි ප්‍රියයි කියලා කියන ජනා කවුද ප්‍රියා කවුද කියලා මම දන්නේ නැහැ. බොරු කියන්නේ. සීරියස්ලි. මට ඇත්තට පැටලෙනවා. කියන්නේ නමෙන් කතා කරන්නේ මම යාට චමල කියනවා. මෙයාට රංගාරි දිගාරි කියනවා ඒ කාලේ ඉඳලා. ඒ කියන්නේ මේ දෙන ජනයි ප්‍රියයි වෙන්න කලින් යාළුවනේ. ඔව්. මට හිතේ අපි ජනයි ප්‍රියයි කියලා වැඩි මේ කතාවල් කියවෙන්නේ නැහැ. මම කැරක්ටර්ස් දෙකෙන් කතා කරන්නේ නැහැ නේ. ගොඩක් අය. ගොඩක් කලාවට මේ ඉතින් නම් පොඩි කාලේ නම් මට වැටලා තියෙන්නේ දිගා. දිගා දිගා. දණ්ඩා. ඔයා තමයි ගොඩක් කල සේවනය කතා දිගා කියලා. දිගා දිගා මාත් කතා කරා. ඉතින් එහෙම තමයි වැටලා තින්නේ ඉතින්. ඒක සමහර වාසිතන් තියෙනවා. මට නොකිය යන තැන් තියෙනවා. දිගා. මම මේ මාර්ල උදේට ප්‍රියාට කියන්නේ ජානාට මචං මේ ඊයරා සින්දු ටික පට්ටෑ. ආ මඩු මාඩු. කොහෙද ගියේ? ඊයරාත් එහෙම තමයි උනේ. ආදරං එන්නේ නැහැ කියලා කි. අන්තිර වැඳලා යව්වේ. මේ මං කො මේ යන් ගෙදර. අයිය අයිය තව එක සින්න මං කො නුවරෙලිය කියලා යන්ද නුවරෙලිය කියෝ ගෙදර ගිහින් නුවරෙලිය සිසිල් බවයි කියන මං කො නුවරෙලිය ගියපන් ගෙදර ගිහලා දැන් යන් කියලා වැඳලා අරන් ගියේ ඊට පස්සේ එළියට ඇවිල්ලා මේ මම
එන්නේ ආලේ කිල්ලා පෙල්ලා එන්නම කිව්වා. අරේ දොර ඇරදි වයිෆුයි දරුවයි තියෙනවා. ඔව්. ෆැමිලි මෑන්ම. සිය පවුලම ෆැමිලි මෑන් කොහෙ ගියත්තක් නෝ. නෝනායි දරුවෙක් කියන්නේ මේ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ මෙයා ඉන්න. හයට හරි ගෙදර යනවා. හයට හරි ගෙදර යනවා. උදේ ඉගෙනුදේ. ඔව්. බහුවෙන්ද. කමන්නේ ෆැමිලි එක පිටින්නේ. මේක පිටින්නේ. එන්න ප්‍රශ්නයක්. විස්තර ගොඩාක් තියෙනවා කතා කරන්න ගොඩාක් තියෙනවා. ඊට කලින් අපි මංගල දිනේ සින්දුවක් අහලා තමයි පටන් ගන්න. මේ හිරු බිහි කරපු පළවෙනි හිරු ස්ටා හිරු හොයාගත්ත පළවෙනි දක්ෂයා ඉතින් එයා දක්ෂයි කියලා ඔප්පු කරලා තිනවා එහෙනම් මේ හවුස්ෆුල් සමග හිරු ස්ටා මංගල ඩෙන්ස් මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා मगे जीते पुरा एकम सिति प्रार्थना केलेस हो दनाओ सांगवा तवा गमी सांगवा तवा සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා සංඝ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නෑ තරහ වෙලා අද නෑ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ එතනෝ සංගවා තබා ගමි සංගවා ඇලියට අද සැත පීලා ගම අඳුරින් ලෝකය ඇසිලා සුදු වැලියට අද සැත පීලා ගම අඳුරින් ලෝකය ඇසිලා ඉවසා ගන්නේ කෙලෙසදවා යලි නෑ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හොයදනාවෝ සංගවා තබා ගමි සංගවා තබා ගමි සංගවා Houseful. පස්සේ අපි නැවතත් ඔන්න හවුස්ෆුල් සමග මේ වාගේ නැටුම ලස්සනයි. ඒක මම ඉන්දියා හැමෝම කියනවානේ
मोटरसाइकिल सिद्धि कथा पर ආයිතිකක් පන්න ඊට පස්සේ එනම කොහේ යවුවත් බැඳලා දේවානම් පියතිස්ස මෝවාගේ පස්සේ දඩේම යනකොටත් මෝ බැඳලා ගොඩක් කල් නේ ඔව් ගොඩක් කල් කියන්නේ මෙහෙමයි දැන් මම හිතන්නේ පවුලේ එතකොට තාත්තයි අම්මයි ඉතින් කිව්වා හිටියා ගණ ගන්න කිව්වා ගණ ගන්න ඔය සයිස් එකට කවුරු හොයාගන්න බැරි වෙයි කියලා බය වෙන්නේ එහෙම දැන්නේ දැන් තාත්තක ඉතින් මම බඳිනුට කියලා බඳිනවද මං කොහොමද කියලා ඉතින් 21යි ඉතින් එතකොට වයස ආ කියලා 21 ඔව් ඉතර අතර මට රසවත් වෙන්නේ නැහැ එනේ ඔච්චර හදිසිය බන්දන්න නම් හේතුවක් නැහැ මේමයි නේද ගෙදර අර අදාසත් එක්ක බයිසිකලේ ගිහිල්ලා තමයි මේ අතරම මේ කොහොමද හම්බුනේ නෝනා නෝනා අතරම මගේ පන්තියේ ඒ කියන්නේ අපේ මම හයිලන්ඩ්ස් විද්‍යාලෙට ගියේ ඒකේ හිටිය ගෑල් ළමයි හත් දෙනයි මා එක කොල්ලයි අම්මා මම නරියට කුකුල් කොටුව දුන්නා කියලා තියන්නේ ඊට පස්සේ හත් දෙනාගෙන් හෝ 10 20 තියනවා අයින් කරා හෝ 10 20 එහෙනම් සිලෙක්ට් කරේනේ ලස්සන සුන්දර දිවිදක් ඉන්න හරිම හිත හොඳයි. ඔව්. ඒ කියන්නේ මෙයාට නිදිමත වෙලාවට වාහනේ drive කරගෙන එක්කගෙන අපව යනවා. මෙයා සීට් බෙල්ට් එකේ මෙහෙම ඉන්නවා. ආ. බෙල්ට් එකේ එල්ලිලා ඉනවා. ඒ රෙස්ට් එකක් දෙන්නේ මං කියන්නේ. පොංගුවිනිදට වැඩ තියෙන හින්දා. ඔව්. මොන වැඩද? रस कथा නෑ අපි අර වැස්සක් දැම්මා අර කෘතිම වැස්සක් ඔව් කෘතිම වැස්සක් දැම්මා ඒක අර මේ කඩේ ඉස්සර ටකරන් වහලක් තියෙන්නේ ඒකට වතුර බටයක් දාන්න උනා අර බේරෙන්න අපි යනකොට කරන්ට් එක කපලා ඒ ටයිම් එකේ පහ මාට් විතර ස්ටාර්ට් කරන මල්ලි නේලක් කියලා එයා බටේ කොහොමද දදා හිටියා අපි නේලක නේලක ඔව් මේ නැගල හිටියේ ඉනිමඟක ඉන්නකොට කරන්ට් එක ආවා කරන්ට් එක ආවම කරන්ට් එක වැදුනා එයා වතුර ඉනිමඟෙන් වැටුනා ඊට පස්සේ අතත් එහෙම වෙලා මෙයා පැත්තකට වෙලා දැන් අපි මේ බටේ එක අතහැරලා දැම්මා ඕන්නෑ කියලා ඊට පස්සේ මේකප් කරන අපේ දිසා අයියා කියලා මම මේකප් කරගෙන හිටියේ මෙයා මේකප් කරලා ගිහිල්ලා උඩ කම්බියක් තියුණා කම්බිය මේ ගලවන්න හදනකොට මෙයා කිව්වා මං ගලවන්නම් කොහොම මං ඈත ඉඳලා කිව්වා මේ ඔයා අල් බල්ලන්න යන්න එපා ඕවා ඊට පස්සේ මේකප් කරන්නේ දිසා අයියා කිව්වා මල්ලි පරිස්සමෙන් ඉන්නේ කියන්න උඹ තනියෙන් ගිහළු ගන්න මිස්ටර් බී නෙවෙයිනේ නේද තනියෙන් වීලු කරන්නේ ඔබ මිස්ටර් වී නේ නිසා පරිස්සම් ඉන්න දැන් ඒක හැමතැනම පාවිච්චි කරනවා දැන් එයා යනකොට එහෙම යනවා පෑවෙන්න තුව ගෙදර යන්න තනියෙන් මේ වීලු ගන්න මම මිස්ටර් බී නෙවෙයිනේ ඒක රෑවෙන්න තුව ගෙදර යන්න ඔව් මෙයාට කියලා රෑවෙන්න තුව ගෙදර යන්න රෑවෙලා යන්න උදේ යන්න හොඳයි රෑවෙලා යන්න වගේ රෑවෙලා යන්න වගේ උදේ යනවා යන්නේ වැඩිත් මෙහෙමයි දැන් අර ගොඩක් කලවට මොනන්නේ ගොඩක් කලවට කියලා යන්න ඉතින් පොඩ්ඩක් පරක්කු වෙනවා එහෙම කියන්නේ බැන්දම එහෙම නෝනටද කියලා යන්නෝනේ අක්කේමද බැන්දම නෝනටද කියලා යන්නෝනේ නෝනා නම් කොහොමද ෂේප් කරගන්න පුළුවන් ඒ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා තමයි කියලා යන්නෝනේ ආ ටක් හරියට හරි නෝනලා ඉන්න පුළුවන් එක්කෙනෙක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්න පුළුවන් ඔව් ඒගොල්ලන්ට තමයි ඔච්චර උත්තර දෙන්න ඕනේ ඔව් ඒගොල්ලන්ට තමයි උත්තර මම ඒක මම දන්නේ නැතුර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් අත් එක්ක මට මම ගොඩක් කල්ලි වැඳලා සිවන නෝනත් එක්ක නෝනත් එක්ක වගේ මගේ ඒ ප්‍රශ්න අහනවා මගේ ගහන මම දන්නේ නෝනත් එක්ක ඔව් නෝනත් එක්ක ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලාගේ ප්‍රශ්න අහනවා මගේ ගහන ආන්නේ ඔව් මම මේ වයිප් ලාගේව දන්නේ නැහැ දන්නේ නැහැ මම ගොඩක් කල්ලි වැඳලා අපි දෙන්න එකතු වුණා නම් ගොඩක් ලොකු ගෞරවයක් කරනවා මේ 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 टेली ప్రోగ్రామ్ మగ ఇద్దరు
मिथन वैड की पैक करा जैसे आधा पाड़ी रस्सा जैसे हाउस स्टेज प्ले अभी बासमती कहने मजा बासमती का नाम किया ला बासमती क्या है ना बासमती नहीं ना दें बासमती का ना नाडू करो किसी इरिगिते ने तो ये गांठ आना है जी वाटी ना नहीं ये दवस लापी आना है बासमती ये मैं देख काम है ये तुम का बाला ने सी गाना अरे गाना नहीं तुम सी गांठ के लगते नहीं दें मैं तो तुम सी गाना दिसी गान දැන් අවුරුදු දශක දෙකකට වැඩි. කලුතර. මගේ අම්මලා දැන් පදිංචිලා ඉන්නේ කලුතර. මම ඉපදුනේ ඉස්කෝලේ ගියේ කොළඹ. කොළඹ. අක්කේ ඉස්කෝලේ? මිගුසිස් විද්‍යාලය. මිගුසිස්. ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද? මොනේ කියලාද? කවුරුහරි හිටපු කියන්නේ? අනේ මන්ද මන්ව. නැත් එච්චර ආස උනේ මිගුසිස් කොලෙජ් කියපුවා. නෑ අනේ මන්ව මට ඔය තේරෙන්නේ නෑ මම ළඟදි මැලේසියෙ ඉඳලා ආවේ. මේ අපි දැන් මේ ෆර්නියක් එන්නකො ෆර්නියක් කියන්නේ රංගනය නම් රංගනය නර්තනය නම් නර්තනය ගායනය නම් ගායනය හඬ කවනවා නම් හඬ කවනවා ආයිතින් ඕන දෙයක් ඕල් රවුන්ඩර් ඕල් රවුන්ඩර් සින්දු නම් සින්දු සින්දු නම් සින්දු එනවා මේ හවුස්ෆුල් සමග ෆර්නි රෝෂිනි යේ आदरे
ब्रेकिंग पास नहीं आता तो अभी हाउसफुल लेकर फर्निया के इताम लास्टर ने गीत गायना करा मैं सेविनिया के फीमेल लोग से कि अभी आहू हमारे मंग 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 मत मीठा कलिंग ये सिंधु हलन है अभी बाद में प्रसन्न रोसा सावधान रह के गीत यक मैं अके असन्न ने इल्ली मत थी ना इन्ह को बोल दे इस रात असन्न ने इल्ली मत इल्ली अभी तो माइक के का कोड मैं इन्ह को मामा दरने चमाल के तमा इल्ली में चमाल इल्लन मुकंद बंद दरने हो आप दरने चमाल क्या सुलंगीन बीतती तेरे वेदिकावे आई क्या मां क्या वेदिकावे वेदिकावे सजीवी गायने करण पुला रंगने शिल्पिनियों इन्ने अदलो साई ये अतरिंग के ने तमा ये मी पर नियक्का एके आई थिंक परफेक्ट अभी तो एक आहन ना साई देख कम ऑन फर्नी सुलंगिन बितती तनु स्वादिन पिरियंबु मालिक यकी मकी हाथ दोरा कुलु नेती पिरीती ताद बदवी आदरे आहास की मागे हिस सियो तुन है सिरेन सैमरुम मे कुलु अतर निरंतर नररररंग टंग 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 टललललललललललल नीद हास ऐत काटत पीवी सेन्नट इन्नई पा इली पत्ते आदरे मरने थैंक यू ओके इन्ने पा इली पत्ते आदरे අපිට කවුරුත් එහෙම කියුවේ නැහැ අපි ආදරේ කරපු ඔක්කොම අපි එලිපත්තේ පේමන්ට් එකේ ආරේ මේ නැති අපි හැම ඇතුළේ යන්න try කරේ chance එකක් ආවේ නැහැ අතරේ ඉන්න කට්ටිය වෙලාවෙත් එලිපත්තේ එලිපත්තේ අපිට ඉන්න උනේ නේද कोच्चि दावे නැම් මගේ වාහනේ ගන්න කෝච්චියක් කියන සද්දයක් නැහැ ඒ කෝච්චි වලට දාන තෙල් නේකට දාන්නේ ඒ සද්දෙන්නේ ඒකයි ඒක තමයි ඒ කියන්නේ කෝච්චි වල දාන තෙල් ගෙදර වාහනේටත් ගා ගන්නවා පොඩ්ඩක් ඉතින් ගා ගන්නවා වඩිනවා ඒක තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ අංජලි කියලා ගෑන ළමෙක් ඉන්නවද මේ හැම මේ අංජලි පිටියද ඒ පිටිය කරලා මේ බොහොම අමාරු මින්ද පාන්දර කෝච්චි එනකන් අපි නිින්ද යන අපි ඉතින් බලන්නේ ඕගොල්ලන්ගේ ඒවා තමයි පොඩි අර කෝච්චි කතාව වරුවා ඒක ඒක පොඩ්ඩක් මේ කෝච්චි කතාවක් තියෙනවද නැද ඒ මොකද්ද මේ තියෙනනේ කෝච්චි කතාවක් ඒ කොහොමද කොට කියන්නේ ස්ටේෂන් මාස්ටර් ස්ටේෂන් මාස්ටර් ස්ටේෂන් මාස්ටර් ඔයාගෙන කරලා තියෙන මෙයාට අර සද්ද අපි බලනවානේ අපේ සබ්ජෙක්ට් එකනේ ඔව් අවුරුදු ගානක් කියන්නකෝ මතක නැහැ මට අවුරුදු ගානක් මොන කෝච්චි කියලා කියනද යා එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවා මේ යනකොට මහත් මල්ලි කොහෙද කියලා අහනවා මල්ලි කොහෙද ගාඩ් අහනවා මෙයා යනවා මම ගාඩ් තින්නේ මහන මල්ලි කොහෙද නාවල පිටියේ මම දැන් අවුරුදු 3ක් මේ කෝච්චි අයියා කොහෙද බහින්නේ මේක තමයි අපි ජීවිතේ මැරෙන්නේ නේද එයා දන්නවනේ Yeah. මම අපේ පළවෙනි හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්. අපිට ඉතින් SMS ගන්න බෑනේ. අපි ඉතින් බලලා කඩියත් එක ගියාකලා මං කිව්වා කට්ටියට දාන්න කියලා මනාපණේ පළ කරන්නේ නේද? අර මේවා කරලා ලයික්ස් ද මොනවද නේ දෙන්නේ. ෂා. සුබ පැතුම් ඔබතුමාගේ ගීත අපි යා. අර මෙතුමියව දන්නවනේ. ඒ හොඳට දැකලා පුරුදු වෙන්න.
සේමින ඉද්දමල් කොට යාද ඔව් මං හිතුවා මේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ දවසක් ගියා නේද මැඩම් ගියානේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ ගියා ඔව් මන්ද අපි රූගත කිරීමක් මොකක් හරි කරේ මට මතකයි හොදට මෙතුමියව දන්නව නේද එයා කවුද මේ ඇවිල්ලා ෆර්නි රෝෂනි මේ රෝස මලක් වගේ දෙයනේ හරි සතුටුයි අපි ඉති හැමදාම කෝච්චි දිහා දැ බල බල ඉන්න විදිහ වා හොඳ හොඳ වාහන බඳලාද බඳලාද අතාරින්න අත බඳලාද බඳින්නේ කොහේ අය බඳලා බවුල ඒ ගමේ ඒගේ ස්ටේෂන් එක ළඟත් පොඩි හුටපටයක් මේ අනේ මේ මංගේ අපි අපිට ලොකු අඩුවක් තියෙන පොඩි ටෙම්පරරි වැඩකට එන්න බැරිද आदर संबंध අංජලි කිව්වෙත් ඉතින් පොඩ පරක්කු වලට කවන්නේ නෑ මේ කෝච්චි වල ගිහිල්ලා මොකක් හරි සිද්ධියක් එහෙම වෙලා නැද්ද මැඩම් ගේ කෝච්චි අනකොට ඉතින් එහෙම ලොකු සිද්ධියක් නම් මතක නෑ අර හෙල්ලෙන්නේ කකුල් කෝච්චි වල මේ පුරුද්දනේ ඒක මෙහෙම නේ අපි නිතරම ට්‍රේන් එක යනකොට අපිව හෙල්ලෙනවනේ මුළු ස්ටේෂන් එක මෙතනම මේ වයිබ්‍රේට් එක තියෙනවා නේ කෝච්චියක් දැක්කම වයිබ් එක ඉන්නවා කෝච්චි වල කාන්තා නම් මොනේ දාන්නේ දාන්න නෑ නේ තියෙනවා පිරිමිනමක් තියෙනවා ඉන්ද සිටි කියලාද संबंध ఈ మక్కల సిగ్నల్ లకి వెళ్ళాలి నే సిగ్నల్ లకి తావు వెళ్ళా యాకి సిగ్నల్ లకి మే ఆపు ఓ సిగ్నల్ లకి ఒక పీలి గయా ఓ ఒక పీలి పీలి మారునే నే వందనా వందన కన్నే నేను తామత్ ఈ పీలి ఏ సిగ్నల్ ఏకమ తమయ్ ఈ పీలి మే యానో ఏ లోకు దేయక నే బెరునే పీలి ఆగన్న ఏ మొగంద నే నే ఇతనే బెరునే పీలి ఒక పీలి ఆగన్న పీలి పరిన ఈ పీలి కే పాలంగుడ పీలి మారు కురాని ఏక ఏ వందనే మొకద అర అర తీరోని మారు కరన్న నేద వినమ గియర్ క తీరోని నేద विभाग के वर्ग वाले वाले गोदी वर्ग आप कट्टी आना मे वग वग ना वगे वग कट्टी आने थिंक अभी नमेट तम को पाद कि नमेट ने නමේට පොඩකට කලින් තමයි නමේට පාකිත තමයි කොච්චි නැවතුවි දැන් ස්ටේෂන් එක කොච්චි යනවනේ දැන් නමේට කඩ වහනවනේ අමේ උදේ ඔව් දෙම් අරපගා ඔය ඊට පස්සේ මම දැන් කරන්න දෙයක් නැහැ කොච්චි යන්න සහ ගියා ගිහිල්ලා මං කිව්වා ස්ටේෂන් එකේ ඉන්නවනේ මේ අපි වීදුරු මහත්තයා ඉන්නවා කොච්චි අනේ අනේ අයිය පොඩක් පොඩක් නවත්තන්න හිටියා කිද මට නැත්තම් යන්න විදියක් නැහැ මේ එතනින් පස්සේ ගන්න විදියකුත් නැහැ ආයි තරන්නේ නැහැ ඔව් ඔව් ඉතින් මලි ගත්තා තනවල කොල්ලේ කොච්චි නවත්තගෙන ඉන්නේ දැන් යා පෙන්ෂන් ද දන්නේ නැහැ කොච්චි නවත්තන් හිටියා අපි එනකම් මම ගිහලා ඒ සතුටට එන්ජින් එක ඉම්බනේ स्टेशन ඔව් මන් තියාගත්තා. ඒ වෙනම සැලකිලි දෙන්නේ කවුරුත් ඉන්නේ නැතුව. නේ? මේ මාස්ටර් වාට දෙන්නද
ජනප්‍රිය ලස්සන සින්දුවක්. ඔයා කෝච්චි එක්කම ඉඳලා තියෙන්නේ. අනේ සින්දුවක් අහන්න තියෙනව නේද? Right me house full සමග. ජනප්‍රියයි චමල් සමග රංග. රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා කොහෙලා පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා කොහෙලා මරුව සමග පොර කඳු පල්ලම් කැලෑමැතින් ගමන භයංකර වටීත ජීවිතේ එක්ක කරන සෙල්ලම මග මරුනම වග කියන්නේ කවුද කියන් සඳ පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා යමයි ගෙදරට උමේ හන්දි ගානේ රවුම් ගහන සැප ගන්නට බැහැ මේ ආවොත් ආතල් හැම විට කුළුප්පලා බොරුසෝබන් යනවා මේ අය හිතලා බලලා එන්න ඇත්ත කිව්වා හනිකට කුළුප්පලා බොරුසෝබන කියනවා මේ අය ආවම දැනගන්න ලැබෙයි විඳිනා මරදුක විඳුමට හැර විපාකයට යන්න එපා රට රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිලවට පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා තම දන්න හුඟේ කමාරුගේ වැඩේ කරන්නේ මේ මේ දැන් ආ වේදිකානට ගැන කතා කරන්නේ මේ රංග වේදිකානට කරලා තියෙනවා මේ ඔව් මේ රංග මේ කොයි කාලේද එතකොට බඳලාද පාසල් කාල තමයි ගොඩක් එතකොට බඳලා නැහැ බඳලා නැහැ කාලේ බඳලා නැහැ එතකොට හොදා හයිස්සකී කිය අයින් කරන කාලේ අයින් කරන කාලේ මේ රංග වේදිකානට ඇට් කළා
මේ මොකද උනේ අනේකද යහ අර පේන්නේ නැතු රජුරු රජුරුන්ට මම රජුරුන්ට ඇට් කරා නෑ දැන් පොඩි කාලේ නම් ඉතින් මං උසයි කියන්නේ දැන් 6 වසරේ ඉන්නකොට ඒ පොඩ කරලා පෙන්නන්න ඔව් 6 වසරේ ඉන්නකොට 8 වසරේ උස තියෙනවා ඒක නිසා ඉතින් අර උසර තමයි රජතරේ ආවේ ඉතින් එහෙම නෙමෙයි නැතු දක්ෂතාවයෙන් නෙමෙයි දක්ෂතාවයේ පස්සේ ඉතින් ඕන හරියට මුලින්ම අරකට තමයි යා මේ උසයිනේ මෙයාව ගම මේ රටෙත් ඕක තමයි ගොඩක් කෙවුම් පිට පෙනුමට රජතරේ ඉන්නේ අරකට ඒකට රජකරලා තමයි ඒක ආටල කරන්නේ අපි අත්තර කරා ඒක කරනවා කොහමාරියෝ මිදලා දැන් අපි ස්කෝලේ දැන් මම ගත්තා ඔටුන්නක් දානවනේ ඔව් ඔටුන්න දැම්මට පස්සේ තවත් උසයිනේ එතකොට මේ දැන් අර ස්කෝලේ කර්ටන් එක තියෙනවා දැන් මෙහෙම අරෙන කර්ටන් එකට අමතරව උඩ තියෙනවා පොඩි එකක් පොඩි ජාරස් පොඩි එක ඒකයක් මෙහෙම දැන් හිටගත්තාම රජා ඉදිරියට එන්නේ නැතුව එහෙම ඔය ගැම්මට ඉන්න බෑ මේ කෝ පේන්නේ නැනේ සර් දැන් කියන පේන්නේ නැහැ පාත් පොඩ්ඩක් ඔටුන්න පේන්නේ ඔච්චර හදලා වැඩක් නැහැ අයියෝ ෂූටේ නවසීලන්තේ අගමැති අවුරුදු 43 න් ගෙදර ගියා. කලාප ගියාම අකුරස්ස කලාපේ එතකොට ටෙලිවිෂන් සෙන්ටරේ තමයි අපි ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ යම් අර කට්ටිය වැඩි නිසා අනිවාර්යෙන් අපි දිනනවා ඉතින් හැම එකෙම දිනනවා නියෝජනය වැඩි නියෝජනය වැඩිනේ චීන වගේ ඔව් ඔය යත් ඉන්න 400 200ට මම සිලෙක්ට් කරා අපි ඒ කලාප මීටරේ දුන්න වෙන ඉස්කෝලේ අකුරස්ස මහාවිද්‍යාලේ කියන ඉතින් ඒකට යන්නේ ටිකක් ඉතින් ගෑනු ළමයි එන වෙන ස්කෝලු ගෑනු ළමයි නේද කේස් අපි ටික දැන් මීට් එක කොහොමද එහෙම එකක් තියෙනවා ගොඩපිටි සෙන්ට්‍රල් එහෙම නෝ ඒ ගොඩපිටි සෙන්ට්‍රල් නෝ අපි ස්කෝලේ ඉතින් ජර්සි දුන්නා අපිට අර ස්පයික් එහෙම අයියා කෙනෙක් ගෙන ඉල්ලගෙන ෆස්ට් ලැප් එකේ මට 8 වෙනි ට්‍රැක් එක හම්බුනේ ඉස්සරහම එක ගැලවරේ ඉස්සරහම ඉන්නව නේද ඉතින් අපි ස්කෝලේ වෙනම තැනක ඉන්නවා කොඩි වහනවන චවල් එහෙම කෑ ගන්නවා කෑ ගන්නවට කියන මන් තිරුවන් කාට දෙලිජින මධ්‍යම විද්‍යාලේ ගිහම නම වෙන්නලා මෙහෙම කරලා පාර මෙහෙම ගාලා කකුල කරාගෙන මුන් ෂෝට් ගාලා මෙහෙම එවනේ එදා මේ අර වෙඩි තියෙන ඒවා නෑනේ ඉස්කෝල වල විසිල් එක තියෙන ක්ලැපර් එකක් තියෙනවා ක්ලැපර් එක නැතිනම් විසිල් එක තිබුණා කියලා ඇලි කියලා ආ විසිල් එක අපේ අර අර ස්ටේෂන් මාස්ටර් ළඟ තිබ්බා ඒ අය සරසින් අරක මෙහෙමනේ අපි ගන්නෙත් අරක මේ කකුල මෙහෙම තියලා ඕක ඒක මැනලා මෙහෙම මැනලා මැනලා ගන්න කරලා ඉතින් प्रतिवादी චමල් චමල් කියලා කෑ ගැහුවා චමල් චමල් එහෙම නෙවෙයි එතකොට ඇහුනේ චමල් 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 අර තාලෙ තිබුණෙත් නෑ චමල් 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 ඒ චමල් ආලේ ඒ යේ කියන තවයි ඔය ඊට පස්සේ 150ක් විතර එහෙම හැරෙනකොට
මන්ද කපි ස්කෝල අයගෙන ග්‍රවුන්ඩ් එක ඉස්සර දුවගෙන එනවා. ඒ හරහට. හරහට මැදි. මැදි මැදි. මේ නැවතියන් නැවතියන් රේස් එක නැවත් උඹ විතරයි දුවන්නේ කියලා කිව්වා. එක්කිනේ පැනලා නැවත්තා. රේස් එක නැවත්තා. තුනේ හිටපුනා පැනලා. ඕ. දැන් අර පළවෙනි සිල්ලේ ගාලා ගාපේ නැවුණා මට. ඊට පස්සේ මං 150ක් විතර යනකොට නැවතුණා. මේ මම මේ මට එහෙම දුවන්න කිසිම දක්ෂතාවයක් يعني මල්ල ක්‍රීඩාවලවත් කිසිම දක්ෂතාවයක් නැහැ මචං මගේ يعني මට එහෙම දුවන්න කරන්න යගුලි කියන ඒ තියෙනවා දුවන්න ලේසියි අපුද්ද පුළුවන් අනිත්ෝ මඩි පහත් තියද්දි උඹට දෙකයි තියන්නේ ඒක කරන්න අමාරුයි හැබැයි දුවන්න පුළුවන් හිතන එකනේ අමාරුයි හිතා ගන්න බෑ මිනිහට ඒක හයි ජම්ප් පුළුවන් නේ පැස්තරෙ දිගෝ වගේ ඉතින් මේ වඩක් ඇත්තට කැමත්තක් නැහැ විදිය මාංශ වෙනේ වාරීමේ නෑ නෑ හරි දැන් ඉතින් මම හිනා මම ෂේ බඩ කිස් දාන් වගේ හරියනවා බාස්කට් බෝල් ගහන්න ඉසිපතනේට ගත්තේ අන්තිම ඉසිපතනේ බාස්කට් බෝල් නැති වුණා මේ මු ටීම් එක කරා යනවා අනේ හේමිනි නෑ නෑ ටීම් එක උඩට දිනවා මේ උතර මං ඉතින් ගම කරේ නෑ කොහමද දැන් පොලිසියට යන්න මට දැන් ඉස්සයි යන්න ආසාව ආලා ඉතින් දැන් ඔන්න දැන් වැඩි හරුවට තියේ ගියා නේ දැන් ගිහිල්ලා ඔන්න දැන් තාත්තත් ගින්න ගියා යදිනෝනේ අකේ පපුව බලන්න ඕන උස බලන දැන් මේ නිකන් ගියේ කොහමද දන්නවද नंबर किसी दहाट से मामा दुआन हारी दुआन देखा दम्मा मेहम बल मामा පොලිස් ඇඳුමගෙන ඉන්නේ නැයි නේද? දුවහල්ලා දුවහල්ලා බලව රස්සාවට දුවන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ ඒ තරම් හිමින් අපි දුවන්නේ. ඒ තරම් හිමින්. ඒ කියන්නේ රස්සාවට දුවනකොට ඒතර පොඩ්ඩක් ගැම්මකින් දුවන්නේ. රස්සාවක් ගන්න. රස්සාවක් ගන්නද දුවන්නේ මේක තියෙනවනේ පොඩි. ඕ. ඒ කියන්නේ මූව අරගෙනවත් දුවවන්න පුළුවන් ගානකට එන්න නේද දුවන්නේ. මම අපි වටේ ඉවර කරනකොට දෙවණි එකේ උන් ටිකක් මග දුවන. හත දෙක. ඒ හත දෙන හදලා උමත් දුවන්න දාලා. අයියෝ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ඉන්නකොට මේ මං හව කොහෙද මම දැන් ඒව ආ මම මම මං ගම බාදුකි මොකද ආත් බාදුකි මම එතනින්ම පොලිස් පොලිස් වගේ තියෙන සීනේ සම්පූර්ණම විනාශ වෙලා ගියා අර උසවල පුතන හිටපු ගේ මට ඉඳා වෙද්දි කොහොමද දැල්ල අර මම දැලකලා ඉන්නේ right මේ අපි ලස්සන සින්දුව කාලා hina vela badatrina mangala yes dex house full summer තොල් සිඹින් තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි මේ රැයයි හඳයි හරියට ඒ ඔබයි මමයි කීනක් වගේ මගේ හිත පාර වෛරදේ තොස තොල් සිඹින් තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි මේරයයි හතයි හරියට ඒ ඔබයි මමයි දිනයක් වගේ මගේ හිත පාර වෛරදේ
මල් පිපී යහනේ සුවඳ මාදායි එක්ම කී කතා දෙසන දෝංකාර දෙයි ඔබ වුණු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඳිමි තොල් මත කඳුළු බිඳු රැඳේ ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේරයයි හඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගේ මගේ හිත පාර වෛරදේ කිකිගසයි සුසුමින් තරුණිවා දමයි සොඳුර නුඹ ළඟින් නැතුවත් නෙතට උණුසුමයි පඳුළු බිඳු නැගෙයි ඉඳ හිට නෙතට අතවනයි සෙනාසෙමි නමුදු නුඹ කඳුළු මගෙනුයේ රෝස තොල් සිවිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේරයයි හඳයි හරියට ඒ ඔබයි මමයි තීනයක් වගේ මගේ හිත පාර වෛරදේ රෝස තොල් සිඳිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේරයයි හඳයි හරියට ඒ ඔබයි මමයි තීනයක් වගේ මගේ හිත පාරවයිදී Houseful මට පොයි ප්‍රෝග්‍රෑම් එකක් හම්බෙන්නේ සිදු අපි විශ්වල ඔයා දැක්කේ නෑ මෙච්ච වැඩේ මං දැක්කේ නෑ සිංදුව මෙතන කරා මයිමින් කරන අදුළු බිතු නැගි අපි කරමු පෙට්ටිය බලන්න පොලිමේ ඇවිල්ලා තියෙනවා. ඒක දේවල් තියෙනවා. තාම ඕපන් කරේ නැහැ. ඕපන් කරාම ඔයගලන්ටත් ගෙනල්ලා දෙන්නම් එක තියෙනවා. ඔක්කොම ඔයා එයානේ කිව්වේ නැත්නම් අද මේගොල්ලෝ එනවා කියලා. ඒක ඔයා මගේ පෙට්ටිය ගෙන ආපු ගමන් මට ඔක්කොම අමතක වුණා. මෙහෙම නේද? හොල්මන්කට හිටියා. ඈ? ඔව්. මම බය වුණා ඒ ෆිල්ම් එක බලලා. ඒ වුණාට මෙයාගේ ඇක්ටිං අනේ. ඔව්.
කියන්නකෝ නේද? ඔයා හරි ලස්සනයි ඒකේ. ඔයා මෙයා දන්නවද? මේ දෙන්නව දන්නේ නැත්තේ කවුද අනේ? මේ චුට්ට නැගිටිනකෝ අනේ වාගේ උස බලන්න. අම්මා. ඔයා බැඳලාද? ඔයා දේවාලම්පිය තිස්ස රජු. මේ බෝම්බරෝ එන්න කලින් මෙයා බැඳලා ඉන්න. ෆොටෝ එක ගන්න. එයා දැන් බැඳලා. Thank you නේ. මේ එතකොට මෙයා දන්නද නැගිටින? මෙයාවත් දන්නවනේ. මේ කවුද? මෙයා ඩෙනිස්. ඩෙනිස් මංගල ඩෙනිස් ඒ ඔයාලට ගොඩක් ඇත්තටම මේ මංගල ඔයාලට ගොඩක් අය කියන්නේ මංගල ඩෙනිස් කියලා නේ සමහර වෙලාවට ඉතින් වා ඕන දෙයක් අහන්න මේගොල්ලෝ ඔයාලට මම ටැග් එකක් දෙන්නද අහ ඔයා රේගේ උසට ආසයිනේ ඔව් ඔයා ආසනේද්ද එයා උසට උස යාගේ ළඟට වෙලා සින්දුවක් කියනවාට ඇත්තට ඔව් හා එන්නකෝ බයි හවුස්ෆුල් සමග අංජලි වෙනුවෙන් ගන්නේ රංග දැත දෙපාලන් ගිගිරි සරිනි මා කැඳවා නොතැවෙන් සිව්සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් දැත දෙපාලන් ගිගිරි සරිනින් මා කැඳවා නොතැවෙන් සිව්සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන්
බඩේ පාර වැදුනා නෑ මංග වැරදිලා හරි දුන්නොත් දෙන්නේ අපෝ මංගේ නෑ මම දුන්නා තනියම නෙවෙයි මම ගා චමලව නැත්තම් තනියම වීලු කරන්න මම මොකද මිස්ටර් බීන් නෑ නේද මේ මේ අංජලි ඔයාලට ස්පෙෂල් රික්වෙස්ට් එකක් තියෙනනේ මංගල දෙනස් කි ඔව් එහා එන්නකෝ यहन मत सत पाला सुपिम हित लांगिन नींद सुसुम लाम कुंदुराला कांदुलु पिन वे निदन हित एहरेवी पपुव मात सुवंद वींद दे तुल पेति आवे रोस पेति अतुराला අංජලි ඔයා ඔයා දන්නවද මේ ජනා මට අතන උඹ ජනා නේද ඔව් ඔව් හරි මේ අපේ රංග මේ කොපි චැට් ඇවිල්ලා ලස්සන සෙට් එක කිව්වනේ දමිත්ත සංගයේ පමා වෙලා කියලා මෙයාට ෂෝස් ආව සෑහෙන මෙයාට රෑහෙන්න රෑට කෝල්ස් එමෙල් යාළුවෝ කෝල් කරලා සින්දුව කියන්න කිව්වා අහහ නේද අපි අපි වගේ අන්න සමහර දේවල් කියන්නේ කාගවත් හිතරිද්ද නැහැ යනකට දවසක් කෝල් එකක් දීලා පන්සලේදී සින්දුව කියන්න කිව්වා නෑ නෑ ගොඩක් කෝල්ස් ඉතින් එනවා ඉතින් යාළුවෝ කතා කරනවා මෙයාගේ නම්බරේ තමයි page එකේ තියෙන්නේ page එකේ තියෙන්නේ ඉතින් ගොඩක් කරාට කතා කරනවා ඉතින් ඉඳලා අහනදි සින්දුවේ හිට් වෙච්ච කාලෙදි සින්දුව පොඩ පොඩි කැලලක් කියනවා ඉතින් මං ඉතින් කියනවා සමහර ලා කියන්න පුළුවන් ඉතින් මොන කට්ටියක පන්සලට ගිහලා ඉන්නකොට මේ අයියෝ අයියෝ ආ හරි අයියෝ හරි එලකේ මේ අයියෝ මේ වනේ ඔය ඉන්දුව මරුව ආන්ට තෑන්ක් යූ ඒකල්ල පුන්න තෑන්ක් යූ ඔව් අය අය පොඩක් කියලා වෙන ගාලා පොඩක් පොඩි පොඩි මුල් ගාලා පන්සලෙ ආ පොඩක් අපේ ආ පොඩි නෝ මේ चमल හරියට ගාන විතරයි තියෙන්නේ යන්න. බස් එකේ ගාන 100 ගානක් තිබුණේ. සරිත ඇත්තටම අපි අමාරුයි. ඒ ගානින් යන්නේ. දෙහිවලට ඇවිල්ලා නගින්නේ. ඕ බස් එකක් ආවා. අත් සෙමිනම් නගින්නේ නෑ මම සාමාන්‍යයෙන්. මොකද ගාන වැඩිනේ. අත දැම්මා. අත දැම්මා නැග්ගා. නැග්ගම ජනරේටර් දෙදී තියෙන තුන් දින ගහලා තියෙනවා. තුන් දින ගහලා නැග්ගන් පස්සේ මට තේරුණා නේ සෙමි ලක්ෂරි වගේ සීන් එකක්. නගිනකොට ඉස්සරහ හිටිය කොන්දොස්තර පොයින්ටර් එකක් දාලා. කොහෙද කොහෙද මම කෝ මාතර මාතර නගින්න නගින්න සෙමි මණ්ඩංගල් පිටිපස්සේ නැග්ග නැග්ගම නෑ සෙමි ගතියක් තියෙනවා. ඕ සෙමි ගතියක් වගේ පිටිපස්සෙන් තම පොඩි කොන්දොස්තර මල්ලි කියලා. මම මල්ලි සෙමිද? සෙමි සෙමි. හරි කියලා. පියා දැන් මං කල්පනා 20ක් ඊදන් කරලා දැන් නැග්ගේ නෙළුම් පොකුණ හරිය. කුල් මේ බම්බල පිටියෙන් බහින්න පුළුවන් නේ. 20ක් දෙනවා සාමාන්‍යයෙන් එතකොට දැන් සෙමි ලක්ෂරි මාත්‍ර කියලා නැග්ගේ 20කුත් අරගෙන මං හෙමින් හෙමින් ඉස්සරහා ගිහිල්ලා
අර කොන්දොස්තර දැන් එහෙම ඉස්සරහා ඉන්නවා ඉස්සරහින් එක්කන ඉස්සරහින් පොයින්ට් එකේ තියව අර මේ අත මෙහෙම දාගෙන යන එක්කන ඕ නගින් නගින් ගෙවකන මම බෙල් එක ගැහුවා ටින් ගාලා මම බල විදියට පොඩ්ඩක් මෙයාලි කවුද මයින් මංකෝ මායි ඉස්සරහා බයි මාත්‍ර කියලා නැග්ගේ මංකෝ කරුණාකරලා ගිහින් වාඩි වෙන්න මාත්‍ර මග නවත්තන්න ඈ කිව්වම බයින්න බෑ මග බයින්න බෑ මං කිව්වනේ මාත්‍ර විතරක් නගින්න කියලා ආ මං දැන් වටපිට බැලුව වැඩේ හරියන්නේ නැහැ කේස් එකනේ ये पुलिस साली बस ना दे साली ना तब माली निकांग एक कहने अन्ना मागी मालू है ना अरे माँ बस इधर मंगवारी आ रही है मिल ही मारी है ना लज्जा ही देंगे ना साउथ तो देंगे काटियो को मत बैलुआ ते होरिंग अन्ना मागी सीन में क्या कोई नहीं देंगे इधर बस माँ मारी है इन्ना कोटा बिला वगी लगी है ना साधा मेरा टिकट गाना टिकट गाने में कोटा मंदिर वहीं तो दार खाता हुआ मत कहती नहीं देंगे टिकट खड़ा गिना मल्ली වා කියන්න මල්ලි සල්ලි නැත්තම් එහෙම අපි මේ මිනිස්සුනේ ආ තියෙනවා දෙන්නෝ කියලා කිව්වා ටීටෝ ඩොලර් කෝච්චර බෙල්ල රුපියල් 90 ගත්තා 90ක් තිබුණේ ඒක අරගෙන ටිකට් එකක් දුන්නේ නැහැ දැන් ටිකට් එක දෙන්න විදියක් නැහැ නේ හරියටම කළුතරදී මාර්ගස්ථ මගී ප්‍රවණ අධිකාරියෙන් පෑන්න ටිකට් චෙක් කරා දැන් මේ මිනිහටත් කියන්නේ බෑ මම කොහොම හරි මගේ වෙලාවට මගේ චෙක් කරේ නැහැ ඊට පස්සේ මාතර කියලා නැද්ද මාතර දැනගම මම සද්ද නැතුව වීදුරු ආයිනේ ෂේප් එකේ වොම කියලා මාතර ස්ටෑන්ඩ් එකේ නැවතුවා අදලා ක්ලාස් යරින වෙලාව ක්ලාස් යන මම බැලුවා කොන්දොස්තර ඉස්සරහා ඉන්නේ පිටිපස්සෙන් මෙහෙම බැස්සා බැහැලා මෙහෙන් යනකොට අරියා ඉස්සරහෙන් බැස්සා මල්ලි ඔවා කියන්න මල්ලි ඕනෙලා සල්ලි නැත්තම් එක්ක යන්න නේද අයියෝ කතරත් යනවා කොන්දොස්තර ඉච්ච ක්ලාස්ල්ල ගර්ල්ස් ඔත් යනවා ඔව් ඔක්කොම ඔල හයියෙන් හයියෙන් නේද මම බැහැලා අරිය යන්නවද ස්මල්ලි යනවද යන්න මල්ලි සල්ලි නැත්තම් කියන්න ඕන වෙලා අපි මිනිස්සුනේ වන් ඒව මොනවද මං සල්ලි නැත්නම් බස්සල යන එක මා ලොකු වැඩද මං හරි අයියෝ ආයි ස්තුති වැඩ රාජකාරිය වෙන්නේ සේමිනියක්ගේ බොහොම ස්තුති මගේ ගෙදරට ආවට ෆර්නියක්ගේ අල්ලපු ගෙදර නෝනාත් පෙන්වුවට බොහොම ස්තුතියි හොඳයි මියානේ අංජලි ගර්ල් ඔව් අංජලිගේ පෙට්ටිය බලන්න අපි මාස්ටර් මතක් කරනවා චමල් බොහොම ස්තුතියි මගේ ආදරණීය සහෝදරයා මතකෙටින්න ඔයාට ඒ සින්දුව මේ ලංකාව තියෙනකන් අහන ඕන කෙනෙකුට තමන් ගැන මතක් වෙන්න සින්දුවනේ තමන් ගැන අපිත් සයන නේද මම උදේම අහන සින්දුව ඒ කියන්නේ අර තරහා නම්මන ඔක්කොම නෑ ස්ට්‍රෙස් ඔක්කොම රිලීස් වෙන සින්දුවක් ඒ ගීතය මේ ලංකාව තියෙනකන් තියෙනවා ඔයා දක්ෂයෙක් මම ඒක ආපු පළවෙනි දවසේ මෙයාට කතා කරලා කිව්වා සහ ඉත හොඳ සහෝදරේ සහෝදරෙක් අපි සියලුම දෙනාට බොහොම ස්තුතියි එහෙනම් ඔන්න පය දෙකක් ඔයාලගේ දිරිට අද වෙලාව යනවා දැනුන්නේ මම පටන් ගන්නේ කිව්වා වගේ මේ හැමදේම කරන්නේ ඔයාලව සතුරු කරන්න මේ වීලු කරන්නේ ඔයාලගේ මූණට hinaවගෙන සතුරෙන් ඉන්න ලබන සතියේ ඔයාලගේ දිරට මම එනවා හවුස් ෆුල් අරගෙන එහෙනම් මේ සමුගන්නේ හැමෝම ආදරෙන් බලන ටික දෙනෙක් බැන බැන ඒත් බලන happening friday peppermint program එක හවුස් ෆුල් මාදරේ
සතුට සඳරෙන්නේ සතුට සඳරෙන්නේ